කුලපතිය තියෙන විදිහට සනායාගේ නම මොකක්ද? කමන්න කයි? කවන්න කයි? කැස්සේ තව ඉස්සරහට යද්දි. කාවින්ග ලංකාවේම කැමැතිම ප්‍රදේශය. මාතලේ සහ අපේ ගෙදර. ඒවා හිතන් ඉන්න විදිහ නංගි. දැන් කවුද මේක වාඩි වෙන්නේ? කවුරුත් නැහැ. තාත්තා ඉන්නෝ විදිහටම අපි මේක मगे आप चिटने मगे अम्मे सतम लसंट जीवत्न के लिए इट पे अम्मे आंबुलेंस आगे पहान तीर अम्मीट और संख्या अदन को अंदर काम कॉल अम्मी आयुभवान सुप्रसिद्ध चरित अभी अप्रसिद्ध कथा गुडा किया बलागन अदिलती है जनट तरम अप्रसिद्ध के भाई अद कथा बहिम पास तवा सुप्रसिद्ध वेनवा नी कौरवे काविंग पेरेरागे आदरणीय बीरिंद वैद्यवरिया वैद्य सनाया मेवा संबंध करीन राज्य यूट्यूब सम्मुख सा उत्तर अध्यक्ष मंडले नियोजने නමුත් මේ එහෙම නෙමෙයි මේ ලංකාවේ සීදුව කියන ප්‍රදේශයේ ගොඩනගපු හෝටලයක් මේක. ඔව්. ඇයි මේ කට්ටියට මේක ඊජිප්තුව කියලා හිතන්නේ අතලට ආවට පස්සේ? ඒක ඇත්තටම ආවොත් ඕනගෙන්ට බලා ගන්න පුළුවන් ඊජිප්තුවෙන් ඇතුල් වෙච්චලා ඉඳලා තියෙන හැමදේම ඊජිප්ත් ස්ටයිල් එකට අපි ගොඩනගලා තියෙනවා. ඉතින් මේකේ තියෙන ස්ටැචුස් එකකට තියෙන ඩෙකරේෂන්ස් අපි වෝල් එක වෝල් පේපර් එකේ ඉඳලාම අපි සිලෙක්ට් කරලා තියෙන ෆර්නිචර්ස් හැමදේම ඩිසයින් කරලා තියෙන ඊජිප්ත් ස්ටයිල් එකට. ලස්සන තැනක්, ලස්සන කතාවක්. දැන් එතනින් එහාට තව ලස්සන කතාවක් තියෙනවා. ඉතින් මේ ලස්සන හෝටලේ ගොඩක් තැන් ලස්සන හින්දා අපි කතාවට ලස්සන තැන හොයා ගමු පාවින්ග. අපි ඒ තැන තමයි අපිට හරියන තැන. දැන් තමයි තියෙන්නේ ප්‍රශ්නෝත්තර වටය. මේ ප්‍රශ්න කාවින්ගෙන් අහන්නේ සනාය ගැන. සනායා ගෙන් අහන්නේ කාවින්ග ගැන. ඒ කියන්නේ මම මෙතනින් යාට මේ පෞල් ජීවිතය ගෙනියන්න ඕනේ නැහැ කියන එකද? ඒකේදී උත්තර අනුව තමයි තියෙන්නේ. ප්‍රශ්නේ පාස් කරන්න බෑනේ. බෑ. පාස් කරන්නත් බෑ මේ අනුමානෙට නේද කියලා අහන්නත් බෑන්නත් බෑ. හරියට නැවතීමේ තිතකින් ඉවර කරන්න ඕනේ. පළමු ප්‍රශ්නේ මේයි. මගෙන් අහන්නේ මුලින්ම. කාවින්ගෙන් අහන්නේ සනායා ගැන. හැඳුනුම්පතේ තියෙන විදිහට සනායාගේ නම මොකද්ද? දෙහිවලගේ සනායා මින්දුලි පෙරේරා හරිද හරියටම හරි හරි සනායාගේ මවගේ සහ පියාගේ සම්පූර්ණ නම අම්මා මං දන්න විදියට අශෝක විජේකෝන් හරිද එතකොට තාත්තා හර්මන් නිමල් පෙරේරා अम्मा विजयकोन विद्यासलागे अशोक कुमारी विजयकोन తాతా దేవలగే నిమల్ హర్మన్ జీత్ పెరేరా ఏకనేద బిరిందట దేవలగే కిలా తాతట దేవలగే కివ్వే నా ఏక పార్ట్ ఏక మ్యాచ్ කරගන්න පොඩි ගැටුමක් ඔන්න පළවෙනි ප්‍රශ්නේ ෆවුල් ප්‍රශ්නේ බලනවා පළවෙනි ආරම්භය පළවෙනි ෆවුල් ප්‍රශ්නයයි ඒ ඒ බිරිඳ එක වසරේ සිට උසස් පෙළ දක්වා ගිය පාසල් කුරුණෑගල Holy Family Convent. ඈ සිංහලේ ශුද්ධ වූ කන්‍යාරාමේ. ශුද්ධ වූ නෙවෙයි. නෑ. තව තියනනේ. Holy Family Convent. Holy. Holy Family. පරිශුද්ධ වූ පවුලේක නෑ. ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමේනේ. නේද මං කියන්නේ නේද තවනම් කියන්නේ කන්‍යාරාමේ. All right. That's it. යන්තම් හරි. හරි. ඒක හරි. ගොඩ. හරි. අන්තිම ප්‍රශ්නය. Thank you. මුලින්ම බිරිඳ හමු වුණු දවස. ඇත්ත
ඇත්තටම කතාව ආරම්භ වෙන්නේ එක්තරා වැඩසටහනකදී. ආ. හමුණු දවස. හමුණු දවස හරේන්ද්‍ර අයියා ඇත්තටම මට මතක නැහැ. ඇත්තම කතාව. නංගිට මතක? මුලින්ම හම්බෙච්ච දවස මතක නැහැ. 2015 මැයි මාසේ මුල සති දෙකෙන් එක දවසක තමයි හම්බුනේ. ආඩුම ගන්න එහෙම හරි මතකයි නේ. කොල්ලට ගිය සතුට. හරි. යන්තම් ලොකු ප්‍රශ්නයක් උන්නේ නැහැ නේ. නෑ නෑ. අම්මගේ තාත්තගේ නම් දෙක තමයි. ඔව් ඒකත් ඉතින් මම මේ ඔච්චර දන්නේ නැහැ. ඔර කාමින්ග ගැන? ඔච්චර නම් මේවා මෙහෙම නම් ආන්නේ. බලමු. හැඳුනුම් පතේ විදිහට කාමින්ගගේ නම. කිරියල්ල ගුණාංශලාගේ කාමින්ග නාමල් පෙරේරා. හරිද? හරි. නම හරි. කාමින්ග මුලින්ම රැකියාවක් කරපු ආයතනය. මුලින්ම රැකියාවක් කරේ මට කියලා දෙන දෙන මැක්ඩොනල්ඩ්ස් වල. ඒ කියන්නේ ස්කෝලින් අවුට් වෙච්ච ගමන් ඕ ලෙවල් කරලා ඉන්න කාලේ හොරෙන් ගිහිල්ලා වැඩ කරා ඕ ලෙවල් කරලා ඉවර වෙන පස්සේ මාස 6ක් තියෙනවනේ ඔව් ඒ කාලේ ඇත්තටම මේ මරු කොල්ලෙක් නේ ආසාවක් තිබ්බා වැඩ කරන්න ගෙදරට හොරෙන් වැඩ කරා අපචි දැනන් හිටියෙත් නෑ එතකොට පැයට ඒ කාලේ ගිහුව රුපියල් 60යි මම කියන්නේ 2003 රුපියල් 60යි ගෙව්වේ ඕක කර කර ඉදී අපචි ගැතර මාට් වෙලා තමයි ඉතින් නතර වුනේ බම්බලපීට මැක්ඩොනල්ඩ්ස් එක වැඩ කරා කාවින්ග උපන් රෝහල අංගොඩ මං හිතන්නේ මීගමුයි මං හිතන්න බෑ මීගමුයි හරිද හරි මීගමුයි දන්නේ ඒකට දන්නේ ඔය කියන්නේ ඈ කමන්න කහින් කවන්න කහින් කැස්සේ තව ඉස්සරහට යද්දි ඔය හංගන්න බැරි දෙකනේ ආදරේ ආදරේ කාවින්ගට අනික කැස්ස කාවින්ග ගැන අහද්දි අහද්දි රයිට් කාවින්ග මුලින්ම රංගපෑ ටෙලි නාට්‍ය මට මතක විදියට අපි වගේ එකත් හරි හරි එකත් රවීන්ද්‍රගේ සහ තරංග තරංගගේ හරි කාමින්ග දැන් මෙන්න මේ ෆයිල් එක ගන්න මේකත් ගන්න යන්නේ හරි ෂොක් දැන් මම අහනවා කාමින්ග ලියන්න ඕන මම අහන ප්‍රශ්නේ උත්තරේ ඔව් ඔයා කියන්න ඕන කිව්වට පස්සේ බලන්න ඕනේ කාමින්ග ලියලා තියෙන ඒ උත්තරයද කියලා කාමින්ග මේ දවස්වල කැමැතිම ගීතය ලියන එකවත් බලන්න आसावेन रंगपे टेलीनाट्य आसावेन बलम अंगुरुसीता अभी तो आसावेन बेलुआ काविंग कैमती में बॉलीवुड निलिया दीपिका කොවලන් හරි කාවින්ග ලංකාවේම කැමැතිම ප්‍රදේශය මම හිතනවා මාතලේ සහ අපේ ගෙදර මාම ඒවා හිතන් ඉන්න විදිහ නංගේ හපුතලේ හපුතලේ මෙතර හිතන්නේ වාගේ ගෙවල් පැත්තට කැමති කියලා නෑ මේ මේ එකක් මාතලේ යන්න හරි ආසයි මේගොල්ලෝගේ අම්මලාගේ ගම තියෙන්නේත් අයියේ මේ ටිකක් ලස්සන පැත්තක ආ කියන්නේ මාතලේ කිට් මේ නෑ හරි ඒකත් හීතල පැත්තන්නේ නේ ඔව් සහ කියන්නේ ගියාම හරි නිස්කලංක ඇත්තරම නිවාඩුවක් ලැබුණොම යන්න try කරන්නේ මෙහෙ තමයි ආ හැබැයි ඔන්න හපුතලෙත් යන්න ආස එක්ක යන්න හරි දැන් ෆයිල් එක දෙන්නකෝ නංගි හරි ෂෝක් ඔන්න දැන් තමයි අමාරු වෙන්න තැන දැන් බලමු කමන්නේ පුළුවන් විදියට ලියන්න ඕන ලියන්න දන්නවනේ සිංගල් නේ හරි දැන් ඔයා මේ කාවින්ගට පේන ලියන්න එපා මේ දවස්වල බිරිඳ කැමැතිම ගීතය එස් කතා කරනවා ෂා දෙන්නගේම කැමැත්ත හරි අපි දෙන්න මේ දවස්වල අහනවා හරි ඔබේ නාට්‍ය අතරින් බිරිඳ කැමැතිම නාට්‍ය මතක නැහැ නැහැ මට ඒක අයියට මතකයි දැන් නැහැ ඒක කිව්වත ඇහෙනවා ඔය චුට්ටක් නේද මට මතක විදිහට මේ අපි දෙන්නගේ හමුවීම පටන් ගන්නෙත් කියන්නේ විවාහ යෝජනාවකින්නේ ආ මේ කාලේ මෙයාමට මේල් එහෙම එවලා තියෙනවා මම පස්සේ දන්නේ ඊමේල්ස් ත්‍රු මෙයාමගේ චරිත ගැන කතා කරලා තියෙනවා ඒ කියන්නේ කාත් එක්කද මට ඔයාලට ඊමේල්ස් එවුවා ඊමේල්ස් එවලා තියෙනවා ලව් ලෙටර්ස් නෙවෙයි නෑ 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 ඊමේල් එකක් එවලා ලව් මේල්ස් මේ මුල් කාලේ මෙයා අතර මම ආරයිටෝ ඩොක්ටර් කෙනෙක්ද ඒතර මම දන්නේ මෙයාව හම්බ වෙයි කියලා ආ ඒ කාලේ මට මතක නිල්නේතු තමයි මෙයාගේ ආසම. අන්න ඒක තමයි හරියට හරි කෙල්ලට නම මතක තිබ්බේ නැහැ.
ඒකට ලකුණු හම්බ වෙනවා. අන්තිම එක බිරිඳ කන්න කැමැතිම එළවලු දෙකෙන් එකක්. එළවලු දෙකක් වාලියක්. ඔය එළවලු කන්නේ නෑනේ. එහෙනම් කන්න කැමැතිම කෑම වර්ග දෙකෙන් එකක්. මොනවද මේ 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 කොල් සම්බෝලයි බතුයි. සමහරුනේ කාවින්ග. හරි හරි. දැන් අපි නංගිත් එක්ක පොඩ්ඩක් කතා කරමු සනායත් එක්ක. දැන් ඔබ වෛද්‍යවරියක්. දැන් මේ දවස්වල අපි ගරු කරන වෘත්තියක්. මොකද අපි මේ hina වෙලා සතුටින් ඉන්නේ සැහැල්ලුවෙන් ඉන්නේ සුව විරුවන් සහ සුව විරුවරියන් කැපවීමෙන් කරන සේවයේ හින්දා. ඒක ඍජුව කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්න පුළුවන්, එසේ නොවෙන්න පුළුවන්. නමුත් හැම වෙලාවෙම අපිට වැඩිම අවශ්‍යතාව මතුවන කණ්ඩායමක්. දැන් මේ දවස්වල කොහෙද වෘත්තිය කරන්න නම් හැකියාව? මේ දවස්වල කොතලාවල මේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහලේ සේවය කරන්නේ. ඇනස්තීසියා සහ දැඩි සත්කාර ඒකකේ තමයි මේ දවස්වල දැන් අවුරුදු 3ක් තිස්සේ. එතකොට මේ මීට වඩා ලෙඩු හම්බ වෙලා තියෙනවා. ලෙඩ වැඩිම කෙනාද මේ හම්බ වෙච්ච? ලෙඩ වැඩිම කෙනා ඇත්තටම. ඇත්තම ඇත්තටම ඇත්ත ඒකම. හරි. එතකොට මේ දැන් ඔය මේ දීගේ කපු කමක් එක්ක වෙච්ච දී කියන්නේ. මේ කපුවා මුළු රටම දන්න කෙනෙක් වෙන්නේ. ඔව් ඔව් ඔව්. ඒ කොහොමද එයා කපුවා උනේ? වසන්ත දුක් ගන්න අරාල. වසන්ත මාමා මගේ මාමා. වසන්ත මාමාද? අපේ හිතේ මේ වයස නැහැ කියලා නේ මෑන්ට. අපේ අම්මගේ කසින්නියා. ඉතින් මාමි හරහා තමයි කාවින්ග වඳුර ගන්න ලැබුණේ. ඈ. ඉතින් එයා කාවින්ග ගැන කොහොමද දීපු රෙකමෙන්ඩේෂන් එක? කාවින්ග ගැන. ඈ. මන්න මූ ගැන. කරලා බලන්න කිව්ව කිසි දෙයක් කොතනින් යන්න කිව්වේ නැහැ. ඔව් කතා. දැන් නේද මතක් වෙන්නේ? නෑ. ඔව් කතා කරලා ඊට පස්සේ නම්බර් එක දුන්නා මේ මෙයාට දීලා තිබ්බ මට කතා කරන්න කියලා. ඈ. එහෙම තමයි අඳුරගත්තේ. දැන් කාවින්ග ඔය විජේරාම් පැත්තේ නුගේගොඩ පැත්තේ යද්දි දුකාගේ ගේ ගාවට ගිහිල්ලා වස් කවි කියනවාද? එහෙම නැත්නම් ගේට්ටු ගාව දන ගහලා වැඳලා එනවාද? දැන් යද්දි දන ගහලා බලක් කියලා වැඳලා එනවා. දැන් දන ගහලා වැඳලා එනවා යද්දි විජේරාමෙන් යද්දි. මේ දැන් දුකාය කිව්වට පස්සේ මෙයාගේ ෆොටෝ එකක් එම දැක්කද යන්න කලින්? නෑ එහෙම කිව්වා මෙහෙම මේ ඉන්නව කෙනෙක් එතන අපේ ගෙදරිනුත් අයියේ මට ප්‍රොපෝසල් එකක් හොය හොය තිබ්බේ. මට අම්මා අසනීප වෙච්ච අන්තිම කාලේ මම ප්ලෑන් එකක් තිබ්බා මම ලංකාවෙන් යනවා කියලා. එතකොට මම දුකාලා ගෙදර ගියා ප්‍රෝග්‍රෑම් එකකට. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා අපි මේ එතකොට දුකා අයියානේ. දුකා අයියයි මනෝජක්කත් එක්ක අපි මෙහෙම වාඩි වෙලා මේ දැන් කාවිග කියන්නේ දුකා මාමා කියලා. ඔව්නේ. සීරියස් මට දැන් කියලා තියෙන්නේ ඔබ ප්‍රෝග්‍රෑම් වලට වෙලා මාමා කියලා කියන්න එපා අයියා කියලා කතා කරපන් කියලා. අර දැන් එද කියලා ඉවරයි. මේ ඔය අතරතුර තමයි මේ වෙච්ච කතා බහකදී තමයි කිව්වේ මෙන්න මෙහෙම ඉන්නවා මේ ડોක්ටර් කෙනෙක් කතා බහ කරලා බලන්න. දැන් මම ඇත්තට මේක ලොකුවට ගත්තේ නෑ. දැන් අපි වුණත් කවුරුරි හම්බුනම කියන්නේ මචං අපේ නංගි කෙනෙක් ඉන්නවා උඹට සෙට් කරලා දෙන්නම් උඹ කතා බහ කරලා බලපන් කියලා. අර එහෙම ටෝන් එක තමයි කිව්වේ අයියා කිව්වේ. එතකොට අයියේ අපේ අම්මත් අසනීප වෙලා අන්තිම කාලේ වගේ මං ගෙදර ගිහින් අම්මට නිකන් ඕක කිව්වා. අම්ම කිව්වා හරියනම් ඔයා බලන්නකෝ. ඒතර නංගිට නංගිගේ කැම්පස් එකේ බෝයිම හිටියා. තොර මට තමයි පොඩි ප්‍රශ්නයක් තිබ්බේ. තොර මේ බඳිනවද නැද්ද කියන කාරණාවෙන් මම දෙපැත්තක හිටපු කෙනෙක්. ඊට පස්සේ මෑත දවස් 3 4ක් ගිහලා මම දුකාගිට මැසේජයක් දැම්මා. දුකා මම මෙහෙම අම්මට කිව්වා අම්මා කැමති කියලා. දුකා අයියා ඒ ශනිකේ මට නම්බර් කෙවලා තිබ්බා මෙයාගේ. ඊට පස්සේ තමයි කතා බහ කරන්න ගත්තේ. ඊට පස්සේ එතකොට පින්තූරයක්වත් මොකක්වත් එවලා තිබුණේ නැහැ. මම මෙයාට කිව්වා දැන් කතා බහ කරද්දි මමත් ඉතින් ලව්නේ. දැන් කියන්නේ යාළුවෝ විදිහට ආදරය කරන. එතකොට කටින් ආදරය කියන්නේ මම ඉතින් අර පැටියෝ මැනික සුදු ඩාලින් කියලා මම කතා කරනවා. මෙයා කිව්වා. ඈ නොකියා කිව්වා. නොකියා කිව්වා. මෙයාගෙන් ආවේ නැහැ එහෙම රියැක්ෂන් එකක්. පස්සේ මම මෙයා ගලේ මර මේ ඊමේල්ස් වලින් නිකන් මුලින්ම ආව ඊමේල්ස් වලින් මුල්ම කාරේ අයියේ. ඊට පස්සේ දවසක් මම මෙයාට කිව්වා මේ වීඩියෝ කෝල් එකක් ගන්න ඕනේ කියලා. මට මුණ බලන්න ආසාවට මේ වීඩියෝ කෝල් එක කරගෙන මට සිවිලිම පෙන්නගෙන කතා කරනවා. සිවිලිම පෙන්නලා අපි කතා කරනවා. හරිද? මකෝ මට මූණ පෙන්නන්න මට සිවිලිම බලන්න උවමනාවක් නැහැ. ඔයාගේ මට මූණ පෙන්නන්න කියලා. ඒත් පෙන්නුවේ නැහැ. අර ඒ ගෑණියෙක්ගේ තියෙන ඕන ආඩම්බරකම ඒක තියෙනත් ඕනනේ තින්නේ. උද්දච්චකම ඒ සියලුම දේ ඇතුලේ තිබ්බා. ඊට පස්සේ මම ටික කාලයක් ගිහලා තමයි පින්තූරයක් එවලා සුදු පාට ෂර්ට් එකකුයි කළු මේ නිල් පාට නිකන් මේ පෑන්ට් එකක් ඇඳලා බිම වාඩිලා මෙහෙම අත් දෙක තියාගෙන ඉන්න එකක්. ඒක එවුවට පස්සේ මම ඊට පස්සේ ගියා ඉතින් ගෙදර. ආයික උප ගමන් අනිත් නෑ නෑ උප
එවපු ගමන් ගෙදර ගියේ නැහැ. ඊට පස්සේ අම්මි නැති වුණා. මොන වුරුද්දද අම්මා නැති වෙන කමින්ද? 2016 ජනවාරි 29. එතකොට මම මේගොල්ලෝ කතා බහ කරන්න පටන් අරගෙන, එතකොට අපි දෙන්නගේ ආදර සම්බන්ධතාවයත් පටන් අරගෙන. ඒ වෙනකොට කාවින්ගේ තාත්තත් නැහැ. නැහැ. තාත්තාගේ අපච්චිත් නැහැ, මගේ අම්මත් නැහැ. ওই අතරතුර තමයි මම තාත්තා අසනීප වෙන්නේ. මගේ තාත්තා වෛද්‍යවරයෙක් සහ තාත්තරත් පිළිකාවක් හැදෙනවා. එතකොට මේගොල්ලෝගේ පවුලම එකතු වෙන, කියන්නේ මේගොල්ලෝගේ අම්මලාගේ පවුලම එකතු වෙනවා. ඒ 2000 18 අම්මට අසනීප වෙලා ජනවාරි 29 වෙනිදා උදේ ගෙනියන්න කලින් අම්මා මේ මගේ කාමරේ තමයි නිදාගෙන හිටියේ ඇඳේ. නංගිට යන්න කියලා කිව්වා. මාව ළඟට ගෙනල්ලා කිව්වා මට සතුටුයි කියලා කිව්වා. සතුටෙන් ලස්සන්ට ජීවත් වෙන්න කියලා කිව්වා එච්චර. ඊට පස්සේ අම්මා මෙහෙම ඇම්බියුලන්ස් එක දාගෙන අපි ගෙනිච්චා. ගෙනිහිල්ලා අපි මහරගම ඉස්පිරිතාලේ නතර කළා රෑ 10 මාට 11ට. ගෙදර ඇවිල්ලා පුංචි මමයි අපේ පැටිනුයි අම්මිගේ පැත්තේ නේ දයෝ ටික අපි වොෂ් එකක් දාලා පහන තියලා අම්මිට ඔරසන් කියන්න හදනකොටම පාන්දර එකාමාට කෝල්යක් ආවා අම්ම නැති වුණා කියලා. පියා නැති වෙච්ච වෙලාවේ කාවින්ගගේ කාවින්ග පවුලේ එකම පිරිමි දරුවනේ. එතකොට අර අම්මා ගැන තිබුණු වගකීම් සහගත බව තවදුරටත් වැඩි වෙනවා. ඒකෙහිඳ තමයි හොඳ බිරිඳක් සොයා ගැනීම උවමනාව ඇති වෙන්නේ. ඔව් මොකද අපච්චි නැති වෙනකොට අයියේ මේ අපේ අපච්චිලාගේ පැත්තේ සමහරක් නැහැදෑයෝ මේ කියන්නේ මට හරියට දෝෂාරෝපණය කළා. ඒ කියන්නේ මම කොහොමද අම්මේ වයිනංගේ බලාගන්නේ කියන කාරණාව. හැබැයි මම ඒක කරා. අම්මා වයිනංගේවයි බලාගත්තා. ඒ දෙන්නට අපච්චි දුන්නටත් වඩා සියලු සැප සම්පත් දුන්නා. ඒ ඔක්කොම මම දුන්නේ මේ කලාවෙන් හම්බ කරලා. මොකද අපච්චි වෘත්තියෙන් දේශපාලකෙක්. ඔහු ඇත්තටම හම්බ කරගත්ත දෙයක් නෑ දේශපාලනය තුළ. තිබ්බ දේවලු දේශපාලනය වෙන නැති කරගත්ත කෙනෙක්. හැබැයි අම්මවත් අන්තිමේදී බලාගත්ත නංගිවත් බලාගත්ත සියලු දේවල් මට කරන්න පුළුවන් දේවල් කරා. ඒක ඇතුළේ මම මාරු ස්ට්‍රෝං වුණා අයියේ. ඊට පස්සේ තමයි ඉතින් මෙන්න මේ සරුංගලේ ආවේ. සුන්දර දේවල් වෙනස් දේවල් ගොඩක් තියෙන තැනක් බලන දේවල් පිරිනම් සීදුවේ රෝයල් රැමසිස් හෝටලේ අතරම ඊජිප්තුවක්ම තමයි. හැබැයි මේ ඊජිප්තුවකගේ තියෙන හෝටලේ කාමින්ග කෙනෙක් හිතන්නේ නැති ලොකු කතාවකුත් තියෙනවා හැංගිලා. ඒ කතාව අතරම එළියට දාන්න කතාවක්. මම අහන්න කැමතියි අනිවාර්යයෙන්. එහෙනම් ඔය ජුවලට මෙතන වාඩි වෙන්න දීලා මේ කතාවම ඉෂාන්ගෙන් අහන්න දැන්. හෝටලේ ගොඩනැගිල්ලම වෙනස්. මේ ගොඩනැගිල්ලේ ආලය පෙතලා තියෙන තීන්ත වෙනස්. මේ බිත්තිවල තියෙන සැරසිලි වෙනස්. ඊට පස්සේ මේ තියෙන ගෘහ භාණ්ඩ එළියේදී ඔබතුට ගෘහ භාණ්ඩ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ විතරක් නෙවෙයි, ඒ වෙනුවෙන් යොදලා තියෙන ගොඩනැගිල්ලේ ටයිල්ස්
වෙනස්. ගොඩනැගිල්ල ඇතුලේ ඔයගොල්ලෝ දකින හැම නිර්මාණයක්ම වෙනස්. හැබැයි මේ වෙනස් සියලුම නිර්මාණ තේරුවේ ඇස් නොපෙනෙන චරිතයක්. ඒ තමයි ඔබේ ආදරණීය පියාණන්. ඔව්. හැබැයි එතුමා ජීවතුන්තර නැහැ. ඒ තාත්තා වෙනස් චරිතයක් නේ? ඔව්. ගොඩක්ම වෙනස් චරිතයක්. තාත්තා මේ උපතින් නොපෙනෙන කෙනෙක් නෙමෙයි. හොඳට පෙනිච්ච හොඳ ඇක්ටිව් චරිතයක්. එයාගේ මේ යම්කිසි ලෙඩකට බෙහෙත් ගන්න ගිහලා මේ දොස්තර කෙනෙක්ගෙන් මේ චතපසු වීමකින් තමයි යාට ඒ තත්ත්වය ඇති වුනේ. ඒ වයස අවුරුදු කීයද? ඔහුට අවුරුදු 48ක් වගේ වයස 48ක් 7ක් වගේ කාලෙ තමයි ඒ දිනුනේ. ඉතින් එහෙම බලද්දී ලොකු කාලයක් ඔහු නොපෙනී හිටියා ඉතින්. ඔව් මේ යනකොට වයස කීයද? 58යි. අවුරුදු 10ක් දැස් නොපෙනෙන චරිතයක් විදිහට තමයි හිටියේ. 10ක් 12ක් පමණ දැස් නොපෙනෙන විදිහ තමයි. ඒතර මෙච්චර දෙවන්ත හෝටලයක් පටන් ගන්න ඕනේ කියන්නේ ඊට කලින් තව හෝටල් සමූහයක් ඉෂාන්ගේ පවුල සතුව තියෙනවා. ඒ හෝටල් සමූහය නම් කරන්නේ කොහමද? Royal Group of Hotels. Royal Group of Hotels. එතකොට දැන් මේ හෝටලේ ඉන්න හැම කෙනෙක්ම විස්මයටපත් වෙනවානේ විමතියටපත් වෙනවානේ මේ තෝරා ගැනීම ගැන දැසම නොපෙනෙන ගැන කොහොමද ඒක කළේ? ඒක තමයි හැමෝම පොදු වෙන ප්‍රශ්නයක් ඕක. ඉතින් ඒ හැමදේම සිලෙක්ට් කරන්නේ කියන්නේ උට පෙන්නේ නැතුණත් අපි කියමු හැන්දක් කියලා හැන්දය අල්ලලා බලලා මේක ඕකේ කරාට පස්සේ තමයි අපි ගන්නෙ. ඒ වගේ හැමදේම යාගේ අතින් අල්ලලා කරලා බලලා ඊට පස්සේ අපි channel අපි light fittings මොනවා හරි ගන්නවා නම් ඒකේ design එකට describe කරාම ඒකේ quality එකට කිව්වහම එතකොට තමයි ඕකේ කරන්න අපිට ඒක ගන්නවද නැද්ද කියලා. ඔහු නොදැන ඔහුට නොකියා ගත්ත කිසිවක් මේ හෝටලේ නැද්ද? කිසිම දෙයක්. මේ කාමරේ තාත්තා වෙනුවෙන් යා chairman room එක විදියට වෙන් කරපු කාමරේ මේකෙත් මේ පුටුව පවා මගේ පියා එහෙ චීන ගිය වෙලාවේ මේ ඉඳගෙන බලලා මේක මට හොඳයි. දැන් කවුද මේකේ වාඩි වෙන්නේ? කවුරුත් නැහැ. එතකොට ඇයි මෙහෙම මේ ඔෆිස් රූම් එකක් හදලා තියෙන්නේ? ඒක යාවෙනින් අපි හදලා තියෙනවා. ඒකේ විදිහම අපි හැමදාම මේක සුද්ධ පවිත්‍ර කරලා තාත්තා ඉන්න විදිහටම අපි මේක මේ ඒ රූම් එක පිරින්න තියන්නේ. කොහෙදයි මේ හැමතැනම වෙනස්. ඒකනේ ඒ වෙනසත් අර කලින් ඉෂාන් කිව්වා වගේ ඔබේ තාත්තාගේ හිතේ පිලිසඳගත් චිත්‍රය තමයි මේ විදිහට ඉෂාන් ඇතුළු පවුලේ පිරිස එකතු වෙලා මේ සැබෑවක් බවට පත් කරලා තියෙන්නේ. මේ මොකද්ද තන? මේක VIP රෙස්ටුරන්ට් එකක්. හා මේක අපිට බා එකක් වශයෙන් යූස් කරන්නත් පුළුවන් රෙස්ටුරන්ට් එකක් වශයෙන් යූස් කරන්නත් පුළුවන්. දැනට මේ සියල්ල ක්‍රියාත්මක වෙනවා. ඔව් ඕන කෙනෙක්ට ඇවිල්ලා මේ දිනෝ ලන්ච් හැම ඕන දෙයක් අරගෙන යන්න පුළුවන්. අපි කාවින්ගලට දෙනවද ඩිනර් එක? ඒකට අපි VIP දෙන එකක් රෙඩි කරලා තියෙනවා. SMS එකක් නෙමෙයි VIP එකක්. දැන් කෑම කන්න කලින් කෑම ගැන අහන්නම් පොඩි ප්‍රශ්න දෙක තියෙනවා. හරි. කාවින්ගට හොඳට උයන්න පුළුවන්ද? උයන්න කියන්නේ පොඩි පොඩි දේවල් හදන ඉතින් ඔම්ලට් එකක් හදා ගන්න සොසේජස් හදන්න එහෙම පුළුවන්. ඒ මෙච්චර කාලයක් හදලා තියෙන්නේ මොනවද? ඔය ටික තමයි. ඔම්ලට් එකයි සොසේජස් සුයි ඔම්ලට්යි ආවා ඔම්ලට්යි සොසේජස් සුයි. ඒ වගේ දේවල් හදනවා. සුපර් මාකට් එකේ මම කලින් ගියා පොඩි මම කලින් පොඩක් කියන්නනේ මම කලින් ගියා කලින් ගෑමයි දැන් මම සාමාන්‍යයෙන් බඩු ගේනකොට ගෙදරට මම වැඩිපුර ගේනවා මම ඔය දවස් දෙකකට තුනකට මම එහෙම ගේන්නේ ඒ හින්දා මාව සුපර් මාකට් එකේ අතහැරලා තියෙනවා අනවශ්‍ය බඩුත් ගේන අර අයියා අපි පොඩි ළමයි සුපර් මාකට් ගේනචාම සමහර අර රැක්ස් ළඟින් යද්දි ඉක්මනට අඩ ගන්න යන්නේ මේ එන්නෙන්න උතර මේවත් ඉතින් එහෙම තමයි මම එන්න කවි උතර මොකුත් නැහැ අස්වාලා ගේනවා මම සුපර් මාකට් වැඩිපුර යන්නේ ඇත්තටම කාවින්ග ඔයා හුඟක් වෙනස් වෙලා හිතා ගන්න බැරි ස්වාමි පුරුෂයෙක් වෙලා නෑ ඒක ඒකයි මෙහෙමයි එකක් දැන් මම ඇත්තට මෙයාත් එක තමයි ප්‍රශ්න වුණත් ගෙදර ඇවිල්ලා කතා අපි දෙන්නම මනට රණ්ඩු වෙනවා බුරු කියන්න ඕනේ තරහ වෙලක් තියෙනවා හැබැයි තරහල් දවසයි දෙයි මම්ම තමයි තරහ වෙන්නේ මම්ම තරහ කරගෙන මම්ම යාළු වෙන්නේ නැහැ නේද මෙයා ගණන් ගන්න මේ පොඩක් ගණන් උස්සනවා ඊට පස්සේ තරහ ගියා වැඩිපුර කියවන්නේ කවුද මම
මම කියන නෑ කියන්නේ ඇයි තරහ ගියේ ඇයි ඕනේ නෑ අය කියලා අපි තරු විදියට අපි ඇත්ත කියන්න ඕනේනේ අපි දෙන්න බැඳලා අවුරුදු 3ක් තාමත් අපි දෙන්න මට ඉන්න හොඳම යාළුවා මෙයා දැන් අවුරුදු 3ක් මම බණ්ඩ ටික මෙහන් ඉන්නවා මෙයා බණ්ඩ ටික මං අහන් ඉන්නවා දැන් අද එද්දි අපි කතා වෙවි ආවේ ඇත්තමුත් මේ අවුරුදු 3ට රණ්ඩු වෙලා තියෙන එකම ටිකට තමයි වෙන එක දැන් බැනගන්න දෙයක් නෑ නෑ ඇත්තටම නෑ අතරෝ පොඩි ළමයි වගේ පුංචි පුංචි දේවල් වලට රණ්ඩු වෙලා තියෙන මහා ලොකු දේවල් උත් නෙමෙයි. හැබැයි එහෙම වෙච්ච එක ඇතුළේ ආදරය තව ශක්තිමත් වුණා. සහ හරි ස්ට්‍රොง සුන්දර කතාබහක් සහ මේ සුන්දර හදවත් දෙකක්. Thank you. දැන් අපි දැක්කා මේක ලස්සන බැංකට් හෝල්ස් තියෙනවා ලොකු උත්සවශාලා තියෙනවා. උත්සවශාලා කීයක් තියෙනවද? හතරක් තියෙනවානේ. ඒක උත්සවශාලාවක් දෙවැන්තම එක කී දෙනෙක් දාන්න බලන්න. 500. ඒක මම දැක්කා මේ තියෙන අර විදුලි ලාම්පු සරසිල්ල मोन दे कथा कला रेस्टोरेंट कतुले काविंग कथा हिंदा अभी पियवर इन पियवर पटंग प्रिय संभाषण विवाह उत्सव वाले अमतर पाउल पिटिंग मे नतर बीम खामर पहासुका एवागे वती है මේ වැඩසටහන අද අපි කලේ ඇයි කියන එකට අන්තිමට තමයි අපි උත්තරේ දුන්නේ මොකද ආදරවන්තයන්ගේ දිනේ දවසේදී මෙතනට ආවාට ආදරය ආදරවන්තයන්ගේ දිනේ දවසට විතරක් වෙන් වෙන්නේ හෝ සීමා වෙන්නේ නැහැ ඉතින් මේ හරිම ආදරණීය වෙලාවක් කාමින්ද ගත වුණා ඔයාලට මොකද හිතුනේ ඇත්තටම හරිම සතුටුයි හරිම ආදරණීයයි ඇත්තටම මේ ඔයාගේ YouTube channel එකට අපි දෙන්නට ආරාධනා කරාට අද වගේ දවසක බොහොම ස්තුතියි හරේන්ද්‍ර අයියා මොකද ආසාවෙන් හිටියවත් එක වැඩක් කරන්න ඒ වගේම ඉෂාන් thank you very much again අපි දෙන්නව සිලෙක්ට් කරගත්තට ඔයාගේ මේ හෝටලේ අද වගේ දවසක ආදරණීය දවසක අපි දෙන්නව තෝරගෙන මේ වගේ හොඳ ඩිනර් එකක් දුන්නාට ගොඩක් ස්තුතියි ස්පෙෂලි මේක බලන හැමෝටම ආරාධනා කරනවා ඉතින් එන්න මෙතෙන්ට
ඊජිප්තුව විඳදරා ගන්න ඊජිප්තුවට ආදරය කරන්න ඇවිල්ලා කැම කාලා පින්තූරයක් ගන්න මේ ඉන්න ස්ටාෆ් එක හරිම සුන්දරයි හරිම ලෙන්ගතුයි එන්න එතන අපි ඊජිප්තුවෙන් ලංකාවට යමු යමු